සපෝත් ප්‍රේමන් නොකා බලවන්නේ හෝ එනතුරුය. ෆාම් හවුස් එකේ සියල්ලම නිඳර ගොස්සය. අද මහා වැසි වැටෙන නිසා සීතලට ඇඳට වැටුණු සැනින් නිඳයයි. සපෝ ඇඟ සෝදාගෙන ඒ වැසිදාට අඳින දිග කොටන් කලිසමත් අධික ටී-ෂර්ට් එකක් ඇඳ උඩින් සුවිතරේද දමාගෙන කුස්සියට ආවායි. ප්‍රේමා කුස්සිය පුංචි මේසෙට කෑම් බෙදා ඇඟ සෝදාගන්නට ගොස් වුණාය. සපෝ දෙවරම්ම කුස්සිය පිටිපස දොරින් හෝ ඉන්නා ක්වාටර්ස් පැත්ත බැලුවායි. පිස්සෙක් තමයි. බඩගින්නේ දැන් නිදාගත්තොත් දන්නේ නැහැ. ඇහෙට එහෙමස් සිතේ. අරම සීතලේ පැමිණි හොට එහෙම බඩගිනේ නිදාගන්නට දිය නැහැක. එකවරම් පාහඩක් ඇසී සපෝ එහෙමම කුස්සිය පුටුවට පැමිණ ඉඳගත්තායි. එන්නේ හොබව සපෝ දනි. නාගෙන ඕඩි ක්ලෝන් ද හිසට දමාගෙන අලුත් සරමකුත් කමිස්සෙකුත් ඇඳගෙන කුස්සිටා ඕව දකිද්දි සපෝට පුදුම සිතුනි. මොන ලෙඩද? ඇයට සිතුනි හැමයි. කුස්සිටා ඕගේ දැස්වලට කෙලින්ම හසු වූ ඇයවේ. සපෝ දැස් පිමුට බර කරගෙන මියස ඉරියැන්දායි. දැන්වත් ඔහු සමග කතා කරන්නට මෙමු නොසෙල් වෙන්නේ ඇයි? පුදුමය. අපි කාබු හොටලේදී මාර වැඩේනි මිස්සුනි. ඔව් අදන්නේ කතාවක් කියන්නට. සපෝ අතක් කම්මෝල්ට තබා ගත්තායි. දැන් තින්නේ හගෙන ඉන්නට පමණි. ඔන්න අරයා මිස්ලව දාගෙන කියන්නේ. මගේ නිකම් බඩපපුව පත් උනා. මං දැක්ක පත් වෙච්ච හැටි. ඒක කියන්න ඕන නෑ. සපෝ සිතින් කීවායි. උනෝනේ බැඳගත් වඩේ ටික අපරාධ කියලා හිතුණා මිස්. මරු සම්බෝලයක් එක්ක දුන්නේ. මිස් කන්න ගත්තන වඩේ 3-4ක්වත් කනවා. තමයි ඇසේ කන බහු දන්නේ කෙසේද? ඔක්කොම් බිල මිස් 460යි. දැන් බිල ගෙවන්නත් එපෑයි මිස්. බැලුවා කීයේ තියේද කියලා. අනේ තිබ්බ හරියටම රුපියල් 324යි. ඒකත් තිබ්බ ඔක්කොම් මාරු කාසි දාලා. හෝමිඩියක්වත් තබන්නේ කෙසේද? දැන් ඉතින් මොකද කරන්නේ? 100 ගානක් අඩුයි. එහෙන් බිල නොදෙන්න බෑනි මිස්. මං ගත්ත ඩෙන්ටි කාඩ් එක ගියා මැනේජර් ගාවට. ගිහින් කිව්වා මං ඒක ආපු මිස්ලට හදිස්සියක් වෙලා යන්න උනේ කියලා. මැනේජර් hina වුණා. hina වෙලා එයා කිව්වා මං දැක්ක වෙච්ච දේ කියලා. අර ආපු මිනිහා අලි පාට් එක නේද කියලාත් ඇහුවා. හෝටලේ ඇතුළේදී දිල්ලා රෝට කිව්වේ මොනවද? එයා කිව්වේ මං ගණන් ගන්නෑ නෑ මිස්. මැනේජර් කිව්වා සල්ලි පස්සේ ගන්න පුළුවන් යන්න කියලා. එතන ඉඳලා ආවා පයින්. පතනට අඩිය තියෙද්දිම වැස්සා. ඔහු මේවා කියන්නේ සැහැල්ලු වෙන්නේ. එහෙම කියන්නේ තමාගේ හිත හදන්නට බව සපෝ දනි. ඒ වේ තරම් හොඳ දෙයක් නෙමෙයි. අදත් කන්න බැරි වුණ එකේ මං හෙට මිස්ටර් තෝසේ වඩේ අරන් ඉන්නම්. ඔහු ඇඳෑ මුර්තම් ගතුත් හෙට ගිනිනේට පුරොන්දු විය. මේවා කිව්වට මතක තබාගෙන ගිනිනේට ඔහුට පුළුවන්ද? ප්‍රේම ඇඟ සෝදාගෙන වී දැන් ගොඩක් වෙලායි. ඒත් ඇයි ඉතාමතාම කුස්සිට නැවේ තින්නාට තනේනට ඉඩ දීයේ. මෙච්චර දෙයක් කියලා මේ කොල්ල එක්ක වචන දෙකක් කතා කරන්නේ නැහනේ. ප්‍රේමා සිතේ බුදුමීනි. මිස් මම උදේම නිව්සීලන්ඩ් ෆාම් එකට යනවා. හෙටනි පළවෙනි දවස. සපෝ අසරණ උදෙස බැලුවාය. මම පුළුවන් වෙච්ච දවසේක කතා කරන්නම්. එවැනි කතාවක් ඒ දැස්සල විය. ආ මල්ලි ආවද? අක්කේ මම මිස් එක්ක කතා කර කර හිටියා. මිස් එක්ක නෙමේ මං තනියම කතා කර කර හිටියා කියන්නේ. ප්‍රේමාස ඉතින් කීවායි. අපිට මල්ලිව ලෙඩ වෙලා හොටු පෙරපෙර කෑ කෑ උනාරං ඇති කියලා. නේද බේබි? ප්‍රේමා කිව්වේ සපුදසද බලාය. හොදේ මොදේ සපුදස බැලුවේ. බලන් ගියාම ඕන ලෙඩද? මේ ඉන්නේ විජය කුමාරතුංග වගේ hina වෙයි. ප්‍රේමාගේ උදාහරණේ පුදුමාකාරයි. ඔහු ඇත්තට මේ වගේද? මේ වැස්සකට තෙමුණට ලෙඩ වෙනව යක්කේ. වෙයි කීයකට තෙමිලා තියේද? ඒකනේ කොල්ලෝ නම් ඉන්න ඕන එහෙම තමයි. අපරාදී අපි බෙහෙතු තෙව්ව මල්ලි. මේ මං කොත්තමල්ලි තැම්මෙන්න තිබ්බා. අනේ අක්කේ කොත්තමල්ලි නම් එපා. හොඳ කෝපි එකක් හදලා දෙන්න. සපෝ බිම්බලාගෙන සිනාසුණාය. හැද කොත්තමල්ලි බොන්නට ආස නැත. බේබි මං බත් මේසෙට බෙදන්නද? පිගානට. මට හිමීට බෙදන්න. එහෙනම් ඔකියා කිව්වේ සාගරට මුලින් බෙදන්නට කියයි. ප්‍රේමයාගේ මේ වහින්වරෝ භාෂාව හොඳින් දැන උන්නයි. සුදුහාලේ බත් හදලා පොල් සම්බෝල හදලා පිටර තැඹුවා. ඇතිද මල්ලිට? මරු මෙනු එක මිස්ද දුන්නේ? ඒ තමා කිව්ව කෑමටර බව කොහොම දැනගත්තාද?
ප්‍රේමයෙන් ඕයයි කියවයි. ඉස්සර අම්මා ඉඳිද්දි මාත් මෙහෙම හදවාගෙන කනවා. අම්මා මෙගර ලුණු දෙහි කෑල්ලකුත් දාලා දෙනවා. ආ මිෂ්ටත් බෙදමු. බෙදනවා බෙදනවා. ප්‍රේම සපුට බෙදූ බත් එක දුන්නේ තොල්පට තද කරගනේ. සපු ඇයට රැව්වාය. ඔව් බත් එක රැගෙන ගියේ පතනේ පැත්තට මොල්ලා ඇති පඩියට. එතන ගොස් ඔහුස් සමග ඉඳගෙන වැස්ස දෙස බලාගෙන බත් කන්නට සපුට දාශාවක් ඇතිවිය. අක්කත් කමු. කමු. මල්ලියරා අරන් ආපු වඩේ තුන තිබ්බනම් මරු නේද මල්ලි. මිස්ටර් මම හිට වඩේ ගිනත් දෙනවා. අක්කටත් කියන්නේද? බේබිට කියනවා නම් මටත් වඩේ කෑල්ලක් කන්න බැරිය. ප්‍රේමා කියනවට හිනා යන්නට ආවෙන් සපු මුවට අතක් තබා ගත්තාය. ඇය කෑවට වඩා කලේ ඕදෙස බලා ඉඳීමේ. ඔහු බත් කන්න අතරවාරේ වරක් හිසහරවා සපු දෙස බැලුවේ. පුදුමයකට මෙන්නේ මොහොතේ සපු නොකා බලා උන්නේ ඕදෙසේ. ඔහු බලද්දී කෙල්ලට දැස් ගන්නට පවා වෙලාවක් නොවිය. දැස් එකට හමුෙද්දී තමාගිනුන් රබර් සෙරපු දෙක පලාගෙන ඉදිකඩු දුඩක් ආවා කෙන හැඟීමක් ඇයට දැනුනේ. ඒ මොහොතේ ඔහු ලස්සනට සිනාසුනේ. තොල්පට තද වී යද්දී සපුගේ දිනෙත් බිමට බර විය. සාගරේ අලිත් වැස්ස දෙස බලාගෙන බත් කන්නට ගත්තේ. දැන් නැයි කතා නොකර ඉන්න එක ගැන සිනා නොවි ඉන්න එක ගැන ඔහුට දුකක් නැත. වචන වලින් පාදන්නට බැරි හිතවත්කමක් නොවේ නම් ඇඟලුම්කමත් ඒ ඇස්වල රැඳී ඇත. ජීවිතේ ප්‍රථම වතාවට ගැහැණු ළමයිගේ ඇස්වල හැඟීම් කියෝයායයි ඔහුට සිතුනේ. ප්‍රේම දෙන්නාටම පොල් සම්බෝල ටික ටික බෙදුවාය. සම්බෝල නම් මරු සැරක්කේ නියමයි. සාගර ගියද්දී ප්‍රේම හිසොස්වා සිනාසුනේ සපු එකේ. අදය කනවට වඩා කල්පනාවේ. මෙවැනි දේවල් වෙද්දී කිල්ලෙකුට කල්පනා කරන්නට දේවල්ද නැත්තේ? මල්ලිහිට ට්‍රේනින් එකට යනවා නේද? ප්‍රේම ඇසුවාය. සබෝධෝගේ කටදෙස බලා උන්නාය. ඔව්වක්කේ උදින් යනවා. ඔහුට හෙට දවල්ට ගන්නට බත් එකක් හදා දිය යුතු නොවේද? ඒ ප්‍රේමාට කියන්නට බැරිව සබෝ බලා උන්නාය. මං සතියින් වැඩි අල්ලා ගන්නවා මිස්. ලබන මාසේ පළවෙනිදා ඉඳලා අපි කිරි දෙමු. ලොකුසට කියන්න ඕන හොඳ නැකතකුත් බලවන්න කියලා. සපුට පුදුම සිතුනි. ඇයි ප්‍රේමාදෙස බලා නිකටෙන් මොනවද කීවාය? කෙල්ල ඕගෙන් අසන්නට කියන්නේ නැකතක් මොනවටද කියා බව ප්‍රේමාදනි. අපි අලුතින් ෆාම් එකක් පටන් ගන්නවා වගේනේ මිස් පටන් ගන්නෙ. ඉතින් කිරිබත් ටිකක් හදලා කිරි ටිකක් උතුරවලා නැකතට කිරි ටිකක් දොවලා ගිහින් දෙවියන්ව නාවන්න දීලා එහෙම පටන් ගන්නවා නම් හොඳනේ නේද? සපුට පුදුම සිතුනි. එසේ කර අලුතෙන් පටන් ගන්නා ෆාම් එක සිරින් උතුරන බව සපු දනී. නැකතර මිස්ගේ අතින් කිරි දෙවුවා නම් හරි කිරි උතුරයි. ඕ කිවියේ කෑබත් පිගානගෙන නැගිටිමිනි. සාගර නැගිටියේම සපු දෙස බලාගෙන තමා අතින් කිරි දෙවුවට කිරි උතුරාවේයි ඕ කියන්නේ කෙසේද? තමාගේ අතටත් වඩා ඕගේ අත ෆාම් එකට වාසනාව ගිනියේ සපුට සිතුනි. මේ සියල්ල කරන්නට දුක් විඳින්නේ ඔහු නම්. ෆාම් එක අලුතින් මෙසේ හැදුවේ ඔහු නම්. නැකතට කිරි දෙවියුත්තේ ඔහුම නොවේද? ඒ කිරි රැගෙන දෙවියන් ඉදිරියට යා යුත්තේ ඔහුම නොවේද? දෙන්නු ටිකටත් හොඳට සලකලා ෆාම් එකත් පිරිසිදු පිළිවෙලට තියාගත්තම මාසෙකට සෑහෙන කිරි දෝගයක් දෙන්න පුළුවන් මිස්. අපි දින කිරි ටික පිරිසිදු දෙන්න බලමු. මං ඉගෙනගෙන එන්නම්. ප්‍රේමා සබෝධස බලා දිග සුසුමක් හෙළුවාය. යමක් කොල්ලාට කිව යුතුය. මල්ලි ප්‍රේමා කතා කළේ කෝපි වලට වතුර තබමිනි. අක්කේ මේ අද ඊයේ පෙරේදා වෙච්ච දේවල් එච්චර ඔළුවට ගණන් ගන්න එපා. ඒවට කලබල වෙලා ෆාම් හවුස් එකකින් යන්න හදන්නත් එපා. කවුරු මොනවා කිව්වත්. එයා කියන්නේ වැඩිය දඟලන්න આવොත් හෙට ෆාම් හවුස් එකකින් එළවනවා කියලා. දිල්ලාරට එච්චර දෙයක් කියන්නට හයියක් ආවේ කොහෙන්ද? ෆාම් හවුස් එක ඔහුගේ නොවේ. සියගියේ. ඉතින් ඔයාට දුකයි. මං ඊට වඩා නිന്ദාපාසෙම ඉඳලා තියෙනවා කි. කොහොම කියුද ඔය කතා කරන්නේ සංගවාගත් දුකකිනේ. එයාලා එහෙම කිව්වට මල්ලි ලොකුස ඔයාට කොච්චර ආදරේද කියලා මං දන්නවා. ප්‍රේමා කියන්නටත් පෙර සාගර කීවේ. දන්නේ සියා ආදරේ කියලා විතරද? සපු ඇසෙ සිතෙනි. නිකන්වත් අපිව දාලා නෑ යන්නපා මල්ලි.
සමහරට අපිට බේබිලාගේ නුවර ගෙදර යන්න වෙයි. මං දන්නවා අකි. එතකොට නුවර වත්ති වැඩ කරන්න හරි මං නුවර එනවා. සපුගේ සිතේ පුදුමාකාර සහනයක් දැනෙනේ. ඒ සහනේ මෙතකයි කියා කිව නොහැකි සහනෙකි. ඔහොම කිව්වට අරයාවෙත් මල්ලිට බැන්නොත් මල්ලියයි. කවුරු යන්න කිව්වත් ඉන්න කියලාත් කෙනෙක් කියයිනේ. ඔහු කිවි බිම්බලාගෙන. ඒ ඇසල කඳුළු පිරී ඇති බව ප්‍රේමා පමණක් නොව සපෝද දැක්කයි. සපෝ දෙනෙත් බිමට බර කර ගත්තේද දැස් කෙවෙන්නට වූ නිසායි. ඔහු කියයි එහෙම උනොත් යන්නේ නේද? තෙත දෙනෙත් සාගර එසෙව්වේ. දැන් ඔහු කිසිවක් කිය යුතු නැත. මේ ඇසල කඳුළු සියල්ලටම සාක්ෂිය. මිස් බඳිනකල් ෆාම් එකේ ඉන්නවා. සාගර කියේ පමණකි. සපෝගේ පපුව ගැස්සී ගියේ. මම බඳිනකන් ඉන්නේ ඇයි? බැන්දර පස්සේ ඉන්නේ නැත්තේ ඇයි? ඒ අසුණු මොහොතේම සපෝගේ හදවත විමසන්නට වූයේ ඒ ප්‍රශ්නයේ. හිතබරය. තිත ගෝණියක් ඇද වුණාක් මේ හිතබරය.